තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනෙයාච පුත්තානං පජාය අනුකම්පකාති පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණබර වාසනාවන්ත කාරුණික පින්නතුනි අදත් හිමිදිරි උදෑසන සාදීන රූපවාහිනී ඉදිරිපසට පැමිණිච්ච මේ පින්වත් හැම දිනාම සදී පහදී සිටින්නේ දවස ආරම්භ කරන වෙලාවේ මෞපිය ගුණ පිළිබඳ දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරලා මේ ජීවිතය තුළ දෙමාපියන්ට සලකන දරුවන් විදිහට නිර්මාණය වෙනවා කියන අරමුණින් යුක්තවයි මේ හැම දිනාම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මවගේ අගේ වටිනාකම පියාගේ අගේ වටිනාකම මේ තථාගත ධර්මය ශ්‍රවණය කරන මේ වැඩිහිටි උදවිය මේ තරුණ උදවිය මේ දරුවෝ ඉතාමත්ම හොඳින් දන්නවා. අම්මා කියන්නේ කවුද, තාත්තා කියන්නේ කවුද. ඔබට මම අමුතුවෙන් කරුණ කාරණා දේශනා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචි සන්දියේ දෙමාපියන්ගේ ඇසුරෙන් ඉවත් වෙච්ච අපි වෙන පැවිදි පිරිසලට වඩා අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව ඉතාමත්ම හොඳට තොරතුරු කරුණ කාරණා අගේ වටිනාකම ඔබ හොඳට තේරුම් අරගෙන ඉන්නේ. ඔබ හොඳට තේරුම් අරගෙන ඉන්නේ. එහෙම සමාජයේ බොහෝ දෙනා අම්මා කරන කැපකිරීම තාත්තා කරන කැපකිරීම ඔබ වෙනුවෙන් ඔබ හදවතින්ම හඳුනනවා. එනිසා අම්මා තාත්තගේ ආදරය සෙනෙහස ආශිර්වාදය ඔබ හැමදාම ලබනවා. බෝසත් දරුවනේ සත්පුරුෂ පින්නතුනේ එබඳු දරුවන් අතර අම්මට සලකන්නේ නැති තාත්තට සලකන්නේ නැති අම්මගේ අගේ වටිනාකම හඳුනන්නේ නැති තාත්තගේ අගේ වටිනාකම හඳුනන්නේ නැති දරුවෝ අපි අතර නැතිද හොඳට කල්පනා කරලා බලන්න. අපේ සමාජයේ ඉබදු දරුවෝ අපට අහන්නට දකින්නට ලැබෙන්නේ නැද්ද? අම්මට තාත්තට සලකන දරුවන් බොහෝ දිනක් සමාජයේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන අය අතර අම්මගේ තාත්තගේ අගේ වටිනාකම නොහඳුනන දරුවොත් අපේ සමාජයේ ජීවත් වෙනවා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච එදා සමාජයේ තුලත් 40 කෝටියක් ධනයට හිමිකම් කියපු සිටුවරේ ඔහුගේ සාමි දිනයේ මිය දෙනවා. මේ පුංචි දරුවෝ පුංචි කාලේ බිරිඳ මිය ගියායින් අනතුරුව මේ දරුවන් 4 දෙනා පිරිමි දරුවෝ 4 දෙනෙක් මේ දරුවෝ හදන්ඩ වඩන්ඩ මේ දරුවෝ සමාජයට ලෝකයට ප්‍රයෝජනවත් දරුවන් බවට පත්කරන්ඩ අර තාත්තා නොවිඳිනා දුකක් විඳිනවා. දරුවන්ට අධ්‍යාපනයන් ලබා දීලා ආහාර පාන වලින් ඇඳුම් පැළඳින් වලින් බෙහෙත් හේත් වලින් දරුවෝ හදන වඩන අම්මලා තාත්තලා දරුවන් හදන්ඩ වඩන්ඩ මේ ලෝකේ කරන කැපකිරීම විඳින දුක් හොඳට හඳුනනවා. අර තාත්තා එහෙම මහා කැපකිරීමක් කරලා
දරුව ලොකු මහත් කරලා දරුවන්ට ගැළපෙන ආවා විවාහ කටයුතු සිද්ධ කරලා පින්නතුනි තමන්ගෙන් ඉටු වී යුතුකම් කොටස් සියල්ල ඉෂ්ට සිද්ධ කරනවා තමන් සන්තකව පැවතිච්ච 40 කෝටියක් ධනය කෝටි 10 10 10 10 හතර දින අතර බෙදලා දෙනවා තමන් සතු සියලු දේවල් තමන්ගේ දරුවන්ට දෙනවා තමන්ගේ දරුවන්ට දීලා තමන්ට තමන් තමන්ගේ කටයුතු තමන්ටම කර කියා ගන්න නොහැකි කාලයට අර තාත්තා මොකද කරන්නේ තමන්ගේ වැඩිමහල් පුතා ගෙදරට යනවා දවසක් දෙකක් යනකම් ඉතාමත්ම හොඳින් සලකනවා බලනවා කාලේ ටික ගෙවි යනකොට අර වැඩිමහල් පුතාගේ දියණිය වැඩිමහල් ලේලිය අර තාත්තට අර සැමියන් තමන්ගේ සැමියා නැති වෙලාවේ ප්‍රකාශ කරනවා මට විතරද සල්ලි දීලා තියෙන්නේ ධනෙ දීලා තියෙන්නේ අපට විතරද සලකලා තියෙන්නේ ඇයි අනිත් අයට සලකලා නැද්ද ඇයි අනිත් අයට ධනෙ දීලා නැද්ද අපට කියලා වැඩියෙන් යමක් දීලා තියනවාද පින්නතුනි අර තාත්තට මෙබුදු විදිහේ ඇනුම් බැනුම් පදාහන්නට සිද්ධ වෙනවා අර තාත්තා මොකද කරන්නේ දෙවිනි පුතා ළඟට යනවා දින ගණනාවක් යනකොට දෙවිනි පුතාගෙනුත් අර තාත්තට අහන්නට සිද්ධ වෙන්නේ අර අර බිරිඳගෙන් දෙවිනි පුතාගේ බිරිඳගෙනුත් අර තාත්තට ඉබඳුම ප්‍රතිචාරයක් ලැබෙන්නේ තුන්වෙනි පුතා ළඟට අර තාත්තා ගමන් කරනවා ඒ අත්දැකීමම අර තාත්තට හිමි වෙනවා හතරවෙනි පුතා ළඟට අවසානට අර තාත්තා ගමන් කරනවා පින්නතුනි ඒ පුතා ළඟිනුත් ඒ ලේලියගෙනුත් අර තාත්තට ඒ සංග්‍රහය ඒ විදිහටම සිද්ධ වෙනවා 40 කෝටියකට ධනයකට හිමිකම් කියපු මේ තාත්තා මහා පාරට වැටිලා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා තමන්ට අත්වෙච්ච ඉරණම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ තාත්තට ගාථා කීපයක් උගන්වනවා ප්‍රදේශයේ ජනතාවේ ක්‍රැස්වෙච්ච ස්ථානයකට ගිහිල්ලා ජනතාව ඉදිරිපස මේ ගාථාවන් ප්‍රකාශ කරන්නට කියලා අර තාත්තට කියලා දෙනවා පින්නතුනි අර තාත්තා ගමේ ප්‍රධාන රැස්වීම අවස්ථාවක වේදිකාවට නැගලා හඬ නගලා අර ගාථාවන් කියනවා මේ ගාථාවන්ගෙන් කියවෙන්නේ මගේ කායික ශක්තිය තිබිච්ච කාලේ මගේ අහවල් අහවල් දරුවන්ට මම මේ විදියට සැලකුවා මම මේ විදියට වුන්ට බැලුවා දැන් ඒ දරුවෝ එක්කෙනෙක්වත් මට මා ගැන සොයන්නේ නේ මා ගැන බලන්නේ නේ මට බීමට ජලය ටිකක් දෙන්නේ නේ කුසට ආහාර ටිකක් දෙන්නේ නේ අඩුම ගානේ මේ හැරමිටියකින් මට සිදුවෙන සේවයක්වත් මගේ දරුවන්ගෙන් මට සිද්ධ වෙන්නේ නැහැ හැරමිටිය මට ඊට වඩා උදව් වෙනවා අඳුරේ මට එහාට මෙහාට ගමන් කරන්න මාර්ගය කියලා දෙනවා අනතුරක් වෙන අවස්ථාවක ඒ අනතුරින් මා වළක්වනවා දියට බහින්න ගියාම දියේ ගැඹුර මට කියලා දෙනවා මට හැරමිටිය මේ දරුවෝ මට කිසිම ආකාරයකින් උදව්වක් වෙන්නේ නැහැ උපකාරයක් වෙන්නේ නැහැ අර දරුවෝ පුත්තු හතර දෙනා රැස්වෙච්ච ස්ථානයක රැස්වීමක පිනතුනි මේ ගාතාවන් අර තාත්තා කියනවා මේක අහගෙන ඉන්න අර පිරිස කවුද මේ පුතාලා කියලා හොයමින් හොයමින් මේ පුතාලට පහර දෙන්න අර පිරිස යොමු වෙනවා එදා නීතියක් තිබුණා අම්මට තාත්තට නොසලකන දරුවන් පිනතුනි පහර දීලා මරණයට පත් කළ යුතුයි කියලා දඬුවම් දීලා මරණයට පත් කළ යුතුයි කියලා එදා නීතියක් තිබුණා අර දරුවෝ බියට පත් වුණා දැන් Tamanට ජීවිතේ නැති වෙන්නට එන්නේ කියලා එනිසා අර දරුවෝ හතර දෙනාම තාත්තා වට කරගෙන අය කවදාකවත් අපි ඒ බදු වැරදි කරන්නේ නේ අපි ඒ විදිහට නොසලකා හිටින්නේ නේ
අපෙන් සිදුවෙච්ච වැරදි වලට සමා වෙන්න කියලා අර දරුවෝ හතර දින අර තාත්තා වට කරගන්නවා. අර තාත්තා මොකද කරන්නේ? අර දරුවන් මරණයට පත් කරන්නට රැස් වෙච්ච ගම්මු සියලු දෙනාම ආමන්ත්‍රණය කරලා ඔවුන්ටත් ස්තුති කරලා අර තාත්තාගේ ඉදිරිපත් වෙලා තමන්ගේ දරුවෝ ටික බේරගන්නවා. මේක අහනකොට පින්නතුනි අද සමාජයේ ජීවත් වෙන සමහර දරුවෝ පිළිබඳව ඔබට හිතෙනවා ඇති අදත් එබඳු නීතියක් තිබුණා නම් කොච්චර වටිනවද කියලා. අපි වැඩිහිටි නිවාස පවත්වාගෙන යන පුද්ගලයන්ට ආයතනවලට එරෙහිව නෙමෙයි අපි මේ කාරණා සිහිපත් කරන්නේ. අද සමාජයේ බලන්ඩ නගරයක් නගරයක් ගානේ දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානේ පලාතක් පලාතක් ගානේ දවසින් දවස දවසින් දවස වැඩිහිටි නිවාස බිහි වෙනවා. මේ වැඩිහිටි නිවාසවල ජීවත් වෙන වැඩිහිටියන් පිළිබඳ හොඳට හොයලා බලන්න, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ පිළිබඳ විමසලා බලන්න, එයින් වැඩි පිරිසක් පින්නතුනි මේ සමාජයේ මහා ලොකු ඉහළ තනතුරු හොබවන සමාජයේ විවිධ සමාජ වරප්‍රසාදයන් භුක්ති විඳින දරුවෝ සමාජයට බිහි කරපු රටට බිහි කරපු ලේ කිරි කරලා පෝල දස මාසයක් කුසේ තියාගෙන ආරක්ෂා කරලා ලේ කිරි කරලා පෝල හදල වඩලා පෝෂණය කරපු දරුවෝ නේද අද මේ අම්මා නොසලකා හිටින්නේ? තාත්තගේ තරුණ විය පිළිබඳ හිතලා බලන්න. තාත්තගේ තිබිච්ච ශරීරයේ තරුණකම යෞවනත්වය තාත්වයට අහිමි වෙලා යන්නේ, තාත්තගෙන් වියකිලා යන්නේ. පින්නතුනේ දරුව වෙනුවෙන් මේ මහපොළොවත් එක්ක පොර බැදලා මේ මහපොළොවත් එක්ක දරුවන්ගේ කුස පුරවන්න මේ මහපොළොවත් එක්ක සටන් කරලා තාත්තගේ යෞවනකම තාත්තට අහිමි වුණේ. අම්මගේ තිබිච්ච යෞවනත්වයේ සුන්දරත්වයේ අම්මට අහිමි වුණේ දරුව වෙනුවෙන් අම්මා කරපු මහා කැපකිරීම නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මල තාත්තල කියලා කියන්නේ හොඳට හිතල බලන්න, හොඳට හිතල බලන්න සත්පුරුෂ දරුවනේ, සමාජයේ එදා තිබුණ විශ්වාසයක් මේ සමාජයේට පුද්ගලයෝ සත්වයෝ මිනිස්සු ඇති කරන්නේ උපදවන්නේ මහා බ්‍රහ්මයා කියලා. මහා බ්‍රහ්මයා තමයි මේ සමාජයේ සියලුම සත්වයෝ මිනිස්සු මේ ලෝකයට උත්පත්ති ලැබවන්නේ. බ්‍රහ්මාති මාතා පිතරෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබෝ මේ ලෝකයට බිහි කරපු මහා බ්‍රහ්මයා අදෘශ්‍යමාන කෙනෙක් නෙවෙයි, නොපෙනෙන කෙනෙක් නෙවෙයි, අහසින් පාත්වෙච්ච කෙනෙක් නෙවෙයි, ඔබ ඉබේ හටගත්ත කෙනෙක් නෙවෙයි. සමාජයේ හැමත් අය ජීවත් වෙනවා. සමාජයේ සමහර දරුවෝ ජීවත් වෙනවා පින්නතුනේ හරියට ඉබේ හටගත්තා වගේ, හරියට දෙයියෝ දුන්නා වගේ, හරියට අහසෙන් පාත්තුනා වගේ සමහර දරුවෝ සමාජයේ ජීවත් වෙන්නේ. අම්මල තාත්තලට කතා කරන ස්වරූපය පිළිබඳ හිතලා බලන්න. අම්මල තාත්තලා ගැන කතා කරන ස්වරූපයන් පිළිබඳ හිතලා බලන්න. අම්මල තාත්තලා ඉදිරියේ සමහර දරුවෝ හැසිරෙන ස්වරූපයන් හිතලා බලන්න. ඔවුන්ගේ හදවතේ කොනකවත් තියෙනවද මේ මගේ තාත්තා මේ මගේ අම්මා කියලා? ඔවුන් හරියට අහසින් පාත්තුනා වගේ ඉබේ පහළ වුණා වගේ ඔවුන් කටයුතු කරන්නේ. මේ ලෝකේ සමාජයේ තිබුණ විශ්වාසයක් මේ සමාජයේ මහා බ්‍රහ්මයා කියන දෙවියන් අතර දෙවියන් තුල මහා ශ්‍රේෂ්ඨ ගුණධර්මයන් තියෙනවා හතරක්.
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා. පින්නතුනේ මේ උතුම් ගුණයන් මේ ලෝකේ තියෙනවා නම් දරුවන් විශේෂයි ඒ තියෙන එකම දෙන්න තමයි තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා. එනිසා අම්මෙකුට තාත්තෙකුට සමාන දෙදෙනෙක් මේ ලෝකේ දරුවෙකුට තවත් සිටිය නොහැකි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ දෙදෙනා මේ උතුම් ගුණ නිසා මහා බ්‍රහ්මයා වගේ. එපමණක්ද පුබ්බා චරියාති උච්චරේ තමන්ට මේ ලෝකයේ හඳුන්වලා දෙන්නේ අම්මයි තාත්තයි දෙන්නා. අම්මා කවුද, තාත්තා කවුද, අයියා කවුද, නංගී කවුද, මල්ලී කවුද, මේ අවට පරිසරයේ ගහකොළ සතා සිව්පාවා කළ යුතු දේ නොකළ යුතු දේ, කිය යුතු දේ නොකිය යුතු දේ, සිටිය යුතු දේ නොසිටිය යුතු දේ, ඔබ පාසලකට, පෙර පාසලකට, විශ්වවිද්‍යාලයකට, අධ්‍යාපන ආයතනයකට යාමට පෙර පින්නතුනේ ඔබට ආහාර ගන්න ආකාරය, ඔබට ඇඳුමක් පළඳුමක් අඳින පළඳින ස්වරූපය, කතාබහ කරන ස්වරූපයන්, යනේන ස්වරූපයන් මේ ජීවිතයේ අත්‍යවශ්‍ය මූලික ඉගැන්වීම් සමුදාය ඔබට කියලා දෙන්නේ ඔබේ අම්මා තාත්තා දෙන්නා. එනිසා ඔබේ ජීවිතයේ ඔබට හමු වෙච්ච පළවෙනිම ගුරුවරු දෙදෙනා ඔබේ අම්මයි තාත්තයි දෙන්නා. අම්මයි තාත්තයි දෙන්නා. ආහු නීයාච පුත්තාන පින්නතුනේ දරුවන්ට දුර කතරක සිට පවා යමක් හරි හම්බ කරගෙන ළඟට ගෙනල්ලා දෙන්නට සලකන්නට බලන්නට සුදුසුම දෙන්නා තමයි මේ ලෝකේ අම්මයි තාත්තයි දෙන්නා කියලා කියන්නේ. ඔබේ ජීවිතය තුළ ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබට යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවක, ඔබේ ජීවිතයේ යම්කිසි ගැටලු ප්‍රශ්නකාරී දෙයක් ඇති වෙච්ච වෙලාවක, ඔබට දුකක් කරදරයක් ඇති වෙච්ච වෙලාවක, ඒ දුක වේදනාව දුරු කරන්න, තුනී කරන්න, ඔබේ ජීවිතයේ සතුට සැනසීම වෙනුවෙන් ඔබ වෙනුවෙන් කැපකිරීම කරන අය අතර ඔබේ අම්මට සමාන, තාත්තට සමාන කැපකිරීම කරන දෙනෙක් ඉන්නවද ඔබට? එනිසා බුදුහාමුදුර දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දින්නාහම් භික්කවේ න සුප්පතිකාරකං වදාමි. මහණෙනි, මම සඳහන් කරනවා, දේශනා කරනවා, මේ ලෝකේ ඉන්නවා දෙදෙනෙක් දරුවන්ට කවරාකාරයකින්වත් සංග්‍රහ කරලා සැලකිලි කරලා තමන්ට කරපු කැපකිරීම් වලට සමාන විදිහට, එහෙම නැත්නම් ඒ ණයබරින් අත්මිදෙන්නට නොහැකි දෙදෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා. මාතුච්ච පිතුච්ච ඒ තමයි අම්මයි තාත්තයි කියන දෙදෙනා. තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දරුවනි මේ සූත්‍රය තුල අම්මා තමන් වෙනුවෙන් කරපු මහා කැපකිරීම් වලට, තාත්තා තමන් මේ ලෝකයට බිහි කරන්නට, තමන් හදන්නට වඩන්නට කරපු මහා කැපකිරීම් වලට කැපකිරීම් කරනවා කියලා, ඒ ණයබරින් අත්මිදෙනවා කියලා යම්කිසි දුවෙක් පුතෙක් සිතලා තමන්ගේ අම්මයි තාත්තයි දෙදෙනා, වයෝවෘද්ධත්වයට පත්වෙච්ච තමන්ගේ මවයි පියයි දෙදෙනා, තමන්ගේ පියා තමන්ගේ දකුණු උරහිසෙත්, තමන්ගේ මව තමන්ගේ වම් උරහිසෙත් තබාගෙන ඔවුන්ගේ ශරීරවලට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් ඒ සියලු ශරීරක් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරමින් සියක් වසරක් තමන්ගේ උරහිසේ තියාගෙන හිටියත් අම්මා කරපු කැපකිරීම් වල ණය බරින් අත්මිදෙන්නේ නැහැ. තාත්තා කරපු කැපකිරීම් වල ණය බරින් අත්මිදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුළු භාරත දේශයම බෙර ඇසක් විදිහට එකට සමතලා කරලා වෙතින සියලු කඳු පර්වත
කපලා සියල්ල සමතලා කරලා දනහිසක් ප්‍රමාණයට රන්රිදි මුතුමැණික් වලින් මුළු ಭಾರತ දේශයේම අතුරලා ඒ අයිතිය අම්මට පැවරුවත් තාත්තට පැවරුවත් අම්මා කරපු කැපකිරීම වල ණය බරින් අත් මිදෙන්නේ නැහැ තාත්තා කරපු කැපකිරීම වල ණය බරින් අත් මිදෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා කරපු කැපකිරීම වලින් තාත්තා කරපු කැපකිරීම වලින් තමන් වෙනුවෙන් යම් කිසි දුවෙක් හරි පුතෙක් හරි හිතනවා නම් ඒ ණය බරින් මං අත් මිදෙනවා කියලා එහෙනම් මොනවද කරන්න ඕනේ පින්නතුනේ තමන්ගේ අම්මයි තාත්තයි දෙදෙනා දුසිල්වතුන් නම් ඒ දරුවෝ තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නා සිල්ලතුන් බවට පත් කරන්නට ඕනේ සිල්ලතුන් බවට පත් කරන්නට ඕනේ තමන්ගේ අම්මයි තාත්තයි අශ්‍රද්ධාවන්ත නම් ශ්‍රද්ධාවක් නැත්නම් ඒ දරුවෝ තමන්ගේ අම්මයි තාත්තයි දෙදෙනා හොඳ ශ්‍රද්ධාවන්තයින් බවට පත් කරන්නට ඕනේ තමන්ගේ අම්මයි තාත්තයි දෙදෙනම දුප්පාඤ්ඤණං ප්‍රඥාවෙන් තොරණං දරුවනේ තමන්ගේ අම්මයි තාත්තයි දෙදෙනා හොඳ ප්‍රඥාවන්තයින් බවට පත් කරන්නට ඕනේ ඒක තමන්ට කරන්නට නොහැකිනම් තවත් අයවලුන් ලවා ස්වාමින් වහන්සේලා ලවා වැඩිහිටියන් ලවා එබඳු සුදුසු පුද්ගලයන් ලවා ඒ දේවල් සිද්ධ කරොත් තමයි අර තමන්ට කරපු කැපකිරීම වලින් අත් මිදෙන්නට පුළුවන්කම ලැබෙන්නේ ඔබට පේනව නේද ද්‍රව්‍යමය දෙයකින් ඔබට උදව් කරලා උපකාර කරලා නිම කරන්න බෑ ගුණ ධර්ම වලින් පමණයි අම්මට තාත්තට මේ ලෝකේ නිවරදි විදිහට සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසා අම්මා හඳුනන තාත්තා හඳුනන දරුවන් විදිහට ඔබත් අදිෂ්ඨාන කරගන්න ඒ උතුම් ගුණ ධර්ම ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන gedara budun අම්මට තාත්තට හොඳට සලකන සත්පුරුෂ දුවෙක් පුතෙක් බවට පත් වෙන්න ඔබට මෙලව සැනසීම හිමි වෙනවා මෙලව සැනසෙන ඔබ පරලොව සැනසීමට පත් වෙනවා මෙලවයි පරලොවයි දෙලොවම සැනසෙන ඔබ බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනෙහි ප්‍රමින වදාළ ශාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීමට පත් වෙනවා